Sri Lanka's prime time news bulletin. ඔය ඔක්කොම සම්පත් ATM එකෙන් කරන්න පුළුවන්. සම්පත් ATM banking. Convenient, easy, saves time. Sampat Bank. We present your future. අයිබෝන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දේශීය ප්‍රවෘත්ති සම්නාමය අද දිනන. අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි ඔබ මේක වන්නේ. මම වසන්ත නානායක්කාර. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශේෂ පාඨ. රාජිත අර්ජුන පාටලි අලියා සමගයයි. අද අපි අලුත් ගිවිසුම් වලට පැමිණියා. බෙතිවි රහස SB කියයි. අපි නැතිවෙන්නේ පස්සේකට එකපෙළ ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන විදිහේ අවබෝධතාවයකින් වෙන් වෙන්න අපි හදකා ගන්නවා. නව යෝජනා බාර ගැනීම හෙට මධ්‍යහන 12න් අවසන්. බොපිරියේ සිසු වියකගෙන් අපූරු නව නිපැයුමක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුරේට ගෙන එම වෙනුවෙන් පෙනී සිටි සංධානයේ පාර්ශව කිහිපයක් මෙවර මැතිවරණයේදී අලියා ලකුණ යටතේ තරඟ කිරීමට අද එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණා. මෙලෙස ගිවිසුමට එළඹුණේ එක්සත් යහපාලන ජාතික පෙරමුණයි. කරුණුදුලාකින් සමන්විත මෙම අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවයේ නායකයන් අත්සන් තැබීම සිදු කෙරුණේ අරලියගහ මන්දිරයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප පිලක් සහ මිට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මැතිවරණයට තරඟ කළ පාර්ශව එක්ව එක්සත් යහපාලන ජාතික පෙරමුණ ගොඩනගනු ලැබූ අතර එහි නියෝජිතින්ගේ නාම යෝජනාවලට අත්සන් තැබීමද මෙහිදී සිදු කරනු ලැබුවා. රාජිත සේනරත් මහතා කළුතර දිස්ත්‍රික්කයටත් පාටලි චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටත් කරූ පර්ණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික්කයටත් නාම යෝජනා අත්සන් තැබූ අතර අර්ජුන රණතුංග මහතා අලියා ලකුණ යටතේ ගම්පහින් තරඟ කිරීමට නිවිතයි. අද විශේෂ දවසක් ජනවාරි 8 වෙනිදා විප්ලවය ඉදිරියට ගෙනියන්න අද අපි අලුත් ගිවිසුම් වලට පැමිණියා. රාජපක්ෂ රෙජිමයත් හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඇවිල්ලා ආපහු මේ බලේ ලබා ගන්නට මේ විප්ලවය කඩා දාන්නට ප්‍රතිවිප්ලවයක් ඇති කරන්නට ගත්ත උත්සාහයට අපි මූණ දෙන්න ඕනේ. එහෙනම් ඒ විප්ලවය අපි තහවුරු කරන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ නිසා මේ පක්ෂ සියල්ලම එකට එකතු වෙලා ඒ බැලුව එකට තරඟ කරන්න ඕනේ කියලා. අපි දන්නවා අපේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අතර වෙනසක් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දේශපාලන ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනියන්න විශේෂයෙන්ම මනාප ක්‍රමය අහෝසි කරපු නව ඡන්ද ක්‍රමයක් ඒ වගේම දූෂණයට වැටබඳින නව ව්‍යවස්ථා ප්‍රතිපාදන හා නව නීති සැකසීමක් ඒ වගේම අපේ රට පෙළෙන මේ ණයගැති භාවයෙන් මුදා ගන්න ආර්ථික වැඩසටහනක් විශේෂයෙන්ම දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි කියලා. අඳුරු යුගයට යන්න අපි යලිත් සූදානම් නැහැ. අපි කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා පැත්තකට තියන්න. පැත්තකට තියලා මේ බලවේගයේ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක මේ බලවේගය ඉස්සරහට ගෙනියන්නට එන්න මේ යහපාලන වැඩපිළිවෙල. නැහැ. ඔවුන්ට ප්‍රමුඛත්වයේ තියුනේ දේශපාලන පක්ෂ වැඩපිළිවෙල මිසක් ඒ රට වෙනුවෙන් කරන කැපවීම නෙවෙයි. අවසානයේදී අපි සටන් කළ අවසාන මොහොත දක්වා හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි කිව්වා මේ දූෂිතෙන් අයින් කරන්න. මෙයව අයින් කරන්න මොකද අපිට හිරිගිතයක් තියෙනවා ඒගොල්ලොත් එක්ක වාඩි වෙලා. නැවත මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගෙන් ඉල්ලීම් කරන්න. අපි කොහොමද ඉල්ලන්නේ? අපි බොහොම අවිහිංසාවාදී විප්ලවයක් මේ රටේ කළා. බුලට් එකෙන් කරන වැඩි අපි බැලට් එකෙන් කරා ජනවාරි 8 වෙනිදා. අපි කොහොමද මේ මිනිසුන් අමතක කරන්නේ? ඕකටද අපි දේශපාලනට ආවේ? ආවේ මේ රටේ දේශපාලනය කරන්න. යහපත් දේශපාලනයකට මේ රට ගෙනියන්නට. ඒ සඳහා අපි තීන්දුව ගත්තා. අපි කාටවත් විරුද්ධව නෙවෙයි මේ දේශපාලන තීන්දුව ගන්නෙ. උත්සවයෙන් පසු සියලු පාර්ශව තේපැන් සංග්‍රහයකට දෙක්ුණා. මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තමයි ඉදිරිපත් වෙන්න හිටියේ. නමුත් මාව ජාතික ලයිස්තුවෙන් නම ඇතුළත් කළා තියෙනවා. මම ඊට පෙර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරේ කටයුතු කළා. නමුත් මට පෙනී ගියා මගෙන් මේ රටට නිලධාරියෙකුට වඩා විශාල සේවයක් ලැබෙන්න ඕනේ කියලා. පරාජය වෙච්ච පරණ කට්ටිය මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු දෙනාම දැන් නැවත වරක් ඉදිරිපත් වෙනවා
මේ ඇවිල්ලා රට විනාශ කරන්න. ඉතින් ඒකට විරුද්ධව තමයි අපි ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ හැටියට අපේ දායකත්වය ලබා ගන්න තමයි අද අපි ඉදිරිපත් වෙන්නේ. ජලි එක්වීමේ අවබෝධතාවයකින් යුතුව සන්ධානයේ කොටසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වී ඇති බව අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා. උඩුදුම්බර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ පිළිබඳව අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉදපු ඇතැම් පිරිස් වෙන්ව පෙරමුණක් හදාගෙන තරඟ කරන්න තීරුවක් අරන්. මේ වටිනා මිනිස්සු මේ අය හෙටක් මේ රටට වටින. එසා අපි සියලු දෙනා එක්කම ඉතාම හොඳින් ඉතාම මිත්‍රත්වයෙන් ඉතාම සහෝදරත්වයෙන් අපි මැතිවරණයෙන් පස්සේ එකට එකතුලා ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන විදිහේ අවබෝධතාවයකින් වෙන් වෙන්න අපි කතා කරමු. 2015 මහා මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමේ කාල සීමාව හෙට දහවල් 12න් අවසන් වීමට නියමිතයි. අද පස්වරුව වන විට දේශපාලන පක්ෂ 72ක් සහ ස්වාධීන කණ්ඩායම් 39ක් නාම යෝජනා බාර දී තිබු බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. මහමෙතිවරණයේ සඳහා නාම යෝජනා බාර ගැනීම ජූලි මාස 6 වෙනිදා ආරම්භ වූ අතර එම කාල සීමාව හෙටින් අවසන් වීමට නියමිතයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමෙතිවරණයට තරඟවා දින අපේක්ෂකයන් කිහිප දෙනෙක් අද දිනේද සිය නාම යෝජනා සඳහා අත්සන් තැබීමට කොළඹ මහවැලි කේන්ද්‍ර පරිශ්‍රය වෙත පැමිණ සිටියා. මේ අතර සම්දාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබා දෙන්නේ සිල්ලමින් අද දිනේ විපක්ෂ නායක කාර්යාලය අසල සහ මහවැලි කේන්ද්‍රය අසල උද්ඝෝෂණ පැවැත්තුණා. දැන් නාම යෝජනා අත්සන් කළා ඉවරයි. දැන් අපි අවසාන අත්සන් යොදලා හිටන් ඔක්කොම ඒ පළාත්වලට යවනවා. ඒක සමහර නාම යෝජනා නොලැබිච්ච පිරිස් විවිධ ඒක හැමදාම තියෙනවා. ඒ හැමදාම නාම යෝජනා නොලැබිච්ච පිරිස් විවිධ කතා කියන. ඉතින් ඒක මේක අලුත් දෙයක් නෙමෙයි. මම අවුරුදු 10ක් තිස්සේ නාම යෝජනා හදනවා. සන්ධානයේ කීර්ති නාමයට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ අතර යහපාලනයේ සඳහා වූ ජාතික පෙරමුණ සමග සම්බන්ධන ගතව නව මූලවරකින් මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු පිළිබඳව අද පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා අදහස් පළ කළා. දැන් දින 3-4ක්ම අපේ නාම යෝජනා පත්‍රිකා සකස් කරගෙන යනවා. අපට පොඩි ප්‍රමාදයක් වුණේ මේ දින 2 එක්සත් ජාතික පෙරමුණ කියන අපේ පුරුල් සන්ධානයක් සකස් කර ගැනීම සඳහා තව දේශපාලන බලවේග කීපයක් අපිත් එක්ක මේ මැතිවරණයට එකතු වෙනවා. අලුතෙන් ඇතුළත් කර යුතු අපේක්ෂකයන් සඳහා අපට මේ අලුත් කණ්ඩායමේ නම් ඇතුළත් කරන්න සිද්ධ වුණා. මේ අතර මහමෙතිවරණයේ නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදුවන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ඇල්විටිකල මාවත ප්‍රදේශයේ වාහන ගමනාගමනය හෙට දිනේ තුල සීමා කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් පෙරවරු 7 සිට පස්වරු 3 දක්වා කාලය තුල එම මාවතේ ගමනාගමනය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පිරිසක් ඉවත් වී යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට එක්වීමෙන් තම සන්ධානයේ කිසිදු බෙදීමක් සිදු නොවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලිකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. දේශපාලනඥයින් කීප දෙනෙක් වෙනස් වූ තීරණයක් මතයක් අනන්තිනවා. මේ පිරිස පහුගිය මාස කීපය තුළදීම මේ තීරණය සඳහා අවශ්‍ය පසුබිම ඒ අය විසින්ම සකස් කරගනිමින් සිටියා. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ හිතමිත්‍ර රාජ සෙනරත්න මැතිතුමා එතුමා ගැන මට කිසිම පුදුමයක් නැහැ. කිසිම වේදනාවක් නැහැ. එතුමාට පක්ෂයක් මාරු කිරීම දතක් ගලවනට වඩා ලේසි කාර්යයක්. මට හැබැයි අර්ජුන රණතුංග මැතිතුමාගේ ගමන ගැන තියෙන්නේ පාක්ෂිකෙක් විදියට. දැඩි වේදනාවක් සහ කනගාටුවක්. ඒ ඔහුගේ ගමනින් පාඩුවක් වෙන හින්දා නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළවෙනි වතාවටයි සමාජිකත්වයයි ආසන සංවිධායක ධූරයයි එකට ලැබුණේ. එනිසා ඔහු මේ ගත්ත තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් සමගියට දිගු කරනු ලැබූ අතට කෙල ගැසීමක්. චම්පික රණවක මැතිතුමා එතුමාගේ නායකත්වයෙන් ඇරඹි මේ රටේ එක ජාතික ව්‍යාපාරයක් අද චම්පික රණවක මැතිතුමා විසින් දියුල් ගෙඩියක් බවට පත් කළා. ඒක අලියට ආහාරයක් විදිහට දීලා තියෙනවා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය ගැන අද පැවති වාරියපොළ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමේදීත් අදහස් පළ වුණා.
මම සාමාන්‍ය යම් කිසි ස්ථානයකට ගියන් පස්සේ මගේ පක්ෂ බේදයක් නැහැ. මම එහෙම එකක් කවදාකවත් හතුරු නොකරපු නිසා තමයි මට ඕන පැත්තකට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නැවතත් එක්සත් ජාතික පක්ෂය රැවදී ලයිස්තු රස්සම් කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලාගෙන එන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ඇහුවා මොකද්ද මේ දුන්නු වෙලාව කියලා. මං කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා මහින්ද රාජපක්ෂගේ සෝදපාලුවට තමයි වෙලාව තිබ්බේ කියලා. මහින්ද පෙරදුනේ අපේ පක්ෂයේ පහලේ කම්තුමාට. දැන් පෙරදෙන්නේ පක්ෂයේ බණ්ඩාගාරික. මම හොදට වෙලාවල් බලලා මම හරියට අඩිය තියන්නේ ඒ අනිවාර්යෙන්ම මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේ දිස්ත්‍රික්කෙන් අන්ත පරාජයක් අපිට ලබා දෙන්න පුළුවන්. අපිට දිස්ත්‍රික්කේ දිනන්න ඕන නිසා සමහර වෙලාවට පක්ෂයෙන් යම් යම් තීන්දුව తీරන ගන්නවා. ඒක අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් නවත්තන්න බෑ. මේ වෙනකොට අර්ජුන රන්තුගේ මැතිතුමා, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, අතුරුලි රතන හාමුදුරුවෝ, චම්පික රණවකලා, MKDS ගුණවර්ධන මැතිතුමා අපේ ඉඳලා තීරණය කළා තියෙනවා. මම දන්න විදියට මෛත්‍රීපාල සිස්සෙන් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් සමහර විට අයින් වෙන්නේ. මේ යන විදියට. ඒ නිසා මේ අපේ හිතපු නැති විශාල වෙනසක් අභියස මේ හැම එකෙම එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් වෙනවා. මෙතර තමන් හම්බන් තොටින් තරඟ කර මැතිවරණයේ ජයගත නොහැකි නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවට විපක්ෂය එල්ල කරන චෝදනාවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හම්බන් තොට පැවති ජන හමුවකදී ප්‍රතිචාර දැක්වුවා. අමාරු කියලා දැන් මම මේ ඔක්කොම අත්හැරලා බයේ පැනනලු දවුනාදල වහ කරද්දයි මේකදී ලොකුම පිටිගො මේ සබරජී ලොකුම වීඩියෝ එක තමයි හම්බන් තොට ජනතාව මහින්ද රාජපක්ෂ පන්නයි විතර තමයි අපි හැම රාජපක්ෂ කෙනෙක්ම මේ භූමිය හැද වෙන කොයිවත් පිට වෙන්නේ නැහැ කියලා මම හම්බන් තොට දිනු කරා වගේ මම වයම දිනු කරලා තමයි ගොඩනගලා තමයි අපි මෙවර මහමැතිවරණයේදීද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සංධානය පරාජය කර දමන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ වත්තලාසන බලමණ්ඩල රැස්වීම අමතමින් එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මේ අදහස් පළ කළා. රට වෙනුවෙන් නව ගමනක් යන බැවින් මෙමාසන බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණා. මහ බැංකු බැඳුම් කරවංචාවේ කෝටි 100,000 ගණනකට ෂොට් එක දීලා ගෑස් සිලින්ඩරේ රුපියල් 100ක් UMP සමුළුවේ දඩු කරනකොට වත්තල අම්මදහත් දන්නවනවා චන්දබුන්දුගේ. එක්සත් ජාතික පක්ෂ සමුළුවේද රාජ්‍ය තීන්දුව ප්‍රකාශමත් කරන්නේ. ඒව තමයි රාජපක්ෂ ලකරේ. දැන් අපිට SMS වල දැන් ජාල කඩ කටවුට් එකකුත් ගහලා තියෙනවා මම මතින්තර රටක් කියලා. අපි හනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ලංකාවට කුඩු ගේන්නේ වෙලේ සුදා විතරක් නෙමෙයි වත්තේ සුදාලා කුඹුරේ සුදාලා හැම සුදාම ගේන කුඩු සුදු උනාට වැඩේ කලු ඒ කලු ව්‍යාපාරය කරන රොත්තකට දැන් දීලා තියෙන්නේ නාම යෝජන. එහෙම දෙන ගම මේ සැරේ කොහොමත් ඉල්ලුවත් පරදීන ඉල්ලන්නත් එච්චර උනාවක් නැති මර්විස් ඉල්ලට නාම යෝජනා නොදී දැන් රටට කියන්න හදන මොකද ආ මම යාට දුන්නේ මොදට හිතලා බලන්න මර්වින් සිල්වල සජින් නාස්ල සර්ණල කිරිදීල පොවල ඇතිදැඩි කරල හැදුවේ කවු මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ නාම යෝජනා දුන්නට පස්සේ වෙන නිකන් ආල් කෑලි වලට දෙන්නේ නැකමට කිසි වැඩක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් මේක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෑත ඉතිහාසයේ කරන්න පුළුවන් ලොකුම පාවා දීම දැන් එතුමා කරලා ඉවරයි. එදා ජනමාර්ය අටවැනිදාට කලින් කිව්වා වගේම මේ මැතිවරණෙත් අපි සහතික කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂගේ ගජමිතුරු කණ්ඩායමත් පරද්දණේක පරද්දනවා. විරාමකින් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. යලිත් අද දරන අද යහපාලනයක් දක්නට නැතයි හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා පවසනවා. රත්නපුරේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. යහපාලනය සහ මව්බිමේ හෙට දවස යන තේමාවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවේ තවත් අධ්‍යයනක් රත්නපුර නගර ශාලාවේදී පැවැත්වුණා. සංනිවේදන මධ්‍යස්ථානයක් කියලා නෙළුම් කුළුණ කියලා විශාල අහස උසට යන කුළුණක් දාලා තියෙන තුරු ඔක්කොම සංවිධානය එකින් කිරුවේ. ඒක නවත්තන
දෙවුන්දර ඉඳන් යාපරේට යන්න හොඳ පාරවල් තියෙනවා රියල් පාරවල් තියෙනවා ඔක්කොම හැදුවේ මහින්ද රාජපක්ෂේගේ දැන් කෙරුවේ මේ යහපාලේ කියලා අර ඔක්කොම ව්‍යාප්ති නැවතුනා මම මේ ළඟදී පාර අතු ගන්නට ඉස්සරහින් වාගේ ආවදපු ඉදර මිනිස්සු නැවතුලා හැංගුවා සර් මේකද යහපාලේක මං කවන්නේ නැහැ මම යහපාලනේ කොහෙද කියලා මේ කානුවේ හොයන්නේ කියලා. අන්න ඒක තමයි යහපාලනේ දැන් මිත්‍රවරු කානුවේ තියෙන්නේ යහපාලනේ. ඒ නිසා අපි මේ බුද්ධිමත් සංවාදයෙන් අපි ඇස්සර යුතුයි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් ගෙන එන එකට එක විශේෂාංගය දැන් බලාපොරොත්තු වන්නේ. තමුන්නාසලා දන්නවා පක්ෂයේ අර්බුදයක් තිබුණා. ඒක නිසා මම කිසිම පිළිපැලකට ගියේ නැහැ. කොයි පැත්තවත් වේදිකා නැංගෙත් නැහැ. හැබැයි සමයි කරන්න ගිහිල්ලා හුඟක් අය කිව්වා ඇයි ඔයගේ අගමැති කමටක් කියලා උලා නේද කියලා මගෙන් ඇහුවා. අපි ඉන්නේ තනතුරු නිසා නෙවෙයි තමුන්නාසලාගේ දේශපාලන නියෝජිතය හැටියට. මම පාර්ලිමේන්තුවට ගියොත් ලූණු බික්කත් බඩට කියලා මොකක් හරි ලැබුණොත් ඒක මම බදුල දිස්ත්‍රික්කයෙන් ගේන වෙනකොට දෙන්නේ නැහැ. කොයි නිමල් ඇමතිතුමාට දැන් සත පහක ඇති වැඩක් නැහැ. ඇයි මහින්ද රාජපක්ෂ පර දිනකොටම නිමල් සන්තෝෂ වුණා. හරි ඊළඟ ඌවෙන් තමයි අගමැති කිකියක් ගියා. මෛත්‍රීපාල මහත්තයා ළඟට සෙට් උනා. අනේ වැඩේ වැරදුනා. දැන් මහින්ද රාජපක්ෂ දන්නේ නැද්ද? මෛත්‍රීපාල කියන්නේ කවුද කියලා? මෛත්‍රීට සෙට් වෙලා හිට මිනිහා. මේ මට ආදරයට ආව නෙවෙයි. මේ පාර්ලිමේන්තුවට රින් ගන්න ආවේ කියලා. මහින්ද අගමැති වෙන්නේත් නැහැ. උනත් නිමාසිරිපාලට තනක් දෙන්නේත් නැහැ. එහෙනම් මහින්ද රාජපක්ෂ නෙවෙයි. ඇයි මහින්ද අසාදු ලේකණයට ගිහිල්ලාද? මේ රටේ මහ ජනතාව මහින්ද රාජපක්ෂව අසාදු ලේකණයට දාලා නැහැ. ඉනිසා මහින්ද රාජපක්ෂ එතුමට ඕන කමට නෙවෙයි මේ ඡන්දයට එන්නේ මහජනයට ඕන එතුමම. හම්බන්තොටි ඡන්දෙ ඉල්ලන්න බයයි. ගමේ ඉන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. දැන් කුරුණෑගල ගිහිල්ලා මනාප පොරේකට වැටිලා. අත මට සියලු දෙනාම ටෙලිෆෝන් කර කර අහනවා. එයා කුරුණෑගලට නිහින්න මමත් කුරුණෑගලට යනවාද කියලා. මම කොළඹින් නාම යෝජනා දීලා ඉවරයි. ඒ වෙලාවේ අපි යකාගේ කටට හත දැම්මේ. මහින්දට සමෘද්ධිය. මහින්දට ඒ වෙලාවේ රූපවාහිනී මාධ්‍ය මහින්දගේ පොලිසිය මහින්දගේ ඔක්කොම තියාගෙන ඉල්ලද්දී යකාගේ කට රත දාලා ගත්ත එක 17 වෙනිදට අපිට තියෙන්නේ පූස්පැණියෙක් යකාගේ රත දාලා පුංචිම පුංචි සීනි බෝලයක් ගන්න කියන එක ඔබතුමාට මේ අස්සය මතක් කරන්නට ඕනේ. දිනසිය යකට බොරු දාහක් ගොතාගෙන හොරු හොරු කියා හැමතම මඩ ගසාගෙන මහින්දටක් අපි බය නැහැ කියාගෙන පිස්සු කෙලි අගමැති වෙස් වලාගෙන මහින්ද මහත්තයාගේ හොර රෑනේ කටේ තියෙන්නෙම මරු පදවැලක් යනවා නම් අනේ අපි අරන් මැති සබේට යන්න රත්තරන් හිඟා කකා නාම යෝජනා අරන් රට කමුකම ආයේ රත්තරන් මෙන්න එයාගේ තේමාව. ජීවිතයේ දිනදා මුහුණ දෙන ගැටලු නිසා ඒවා පහසු කර ගැනීමේ විකල්ප ලෙස නව නිර්මාණ සිදු කිරීමට ඇතමුන් පෙළඹෙනවා. මේ පුවත එලෙස නව නිර්මාණයක් හඳුන්වා දෙමින් ජාත්‍යන්තර ඇගීමට ලක් වූ දිරිය දියණියක් පිළිබඳවයි. වයස්කත පුද්ගලින් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින්ට ඇවිදීමේදී හා තරප්පු පෙළ නැගීමට හා බැසීමට බොහෝ විට අන්‍යයන්ගේ උපකාරය අවශ්‍ය වෙනවා. මේ සඳහා විසඳුමක් ලෙස ඇවිදීමේ පහසුකම් මෙන්ම තරප්පු පෙළ නැගීමට හා බැසීමට උපකාරී වන අයුරින් මෙම ආධාරකයේ නිපදවා ඇත්තේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ තාක්ෂණාංශයේ ඉගෙනුම ලබන සංජු සුබෝදා සෙව්වන්දී දැරියයි. ඇවිදීමේදී හා තරප්පු පෙළ භාවිතයේදී අවශ්‍යතාවනුව මෙම ආධාරකයේ සකසා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම නව නිර්මාණය ඇමරිකාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති 2015 ඉන්ටෙල් ඉන්ටර්නැෂනල් සයන්ස් ඇන්ඩ් ඉංජිනේරින් ෆෙයා තරගාවලියටද සුබෝදා සෙව්වන්දී දියණිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එම තරගාවලියට රටවල් 80ක් නියෝජනය කරමින් නව නිපයුන් 3700ක් ඉදිරිපත් කර තිබුව අතර ඉංජිනේරු අංශයෙන් හොඳම නිර්මාණ හතරට සුබෝදා සෙව්වන්දී ඉදිරිපත් කර තිබු තරප්පු පෙළ නැගීමට උපකාරවන ආධාරකයේද තේරීපත් වුණා. මගේ තාත්තා මේසන් වැඩගන්නේ කෙනෙක්. තාත්තා රැකියාව කරන අතරතුරේදී වෙච්ච ආබාධිතත්වයන් නිසා පඩිපෙළ නැගින බහින ගොඩක් අමාරු වුණා. ඒකින් තමයි මේ වගේ නිර්මාණයක් කරන්න හිතුනේ. පාසල් පද්ධතියේ දරුවන්ට නව නිර්මාණ කරන්න අවස්ථාව දෙනවනම් වෙළඳපොළට හඳුන්වලා දීලා ලෝකෙට හඳුන්වලා දීලා මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න මොනවා හෝ වැඩපිළිවෙලක් තියෙනවා නම් මම හිතන්නේ අපේ ජාතික යුතුකම වන්නේ ඒක. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය මැතිවරණ නීති රීතිවලට අනුගත වීමේ අවශ්‍යතාව මත රවි කරුණානායක අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් අත්හිටවනු ලැබුවා.
අද අලුයම දියුලපිටිය මේගමු ප්‍රධාන මාර්ගයේ කදිරන් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ දියුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට අයත් ඩිෆෙන්ඩර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් විමානතුර සිදු වෙති බවයි. අද පෙරරුවේ මාතර කිරින්ද කඹුරු පිටිය මාර්ගයේදී අමාත්‍ය මංගල සමර විරමහතාට අයත් පරිවර්තන රථයක් රියදුරට ඒපාලනය කරගත නොහැකි වීමෙන් අනතුරකට ලක් වුණා. මෙම අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. එළබෙන මහ මැතිවරණයේදී සිදුවිය හැකි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා අවම කර ගැනීමේ අරමුණින් මැතිවර ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂකින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොළඹදී පැවැත්ුණා. මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු වූ නන්දන ජයවිර මහතාගේ තෙමස් පූර්ණේසේ කිරීම වෙනුවෙන් ගම්මාන කිහිපයක ප්‍රදේශවාසීන්ට නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්ුණේ මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන සංගනායක පූජ්‍ය පණ්ඩිත බඹරැන්දේ අමරවාශි හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. දැන් කෙළිබිම සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක් දින තරගයෙන් ලද පරාජයත් සමගින් මීළඟ තරග ජය ගැනීම තම කණ්ඩායමේ බලාපොරොත්තුව බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා. අපිට 270කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ගහන්න පුළුවන් වුණා නම් අපිට මේ තරගයේදී ලොකු ප්‍රෙෂර් එකක් ඒගොල්ලන්ට දාන්න තිබුණා. ඉතින් අවාසනාවකට අපේ මුලින්ම කඩුල් ටිකක් බිඳ හෙළුණා. ඉතින් ඒ ටාගට් එකට යන්න ටිකක් අමාරු වුණා අවසාන මොහොතේදී. අපි ගාව හුඟක් හොඳ ජේෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවා. පන්දු යවන්නන් අංශයෙන් ඒ වගේම පන්දු පහර දෙන අංශයෙන් ඉතින් හුඟක් හොඳ තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඊළඟ තරගයේදී මතුවෙලා අපි තරංගාවලිය ජයග්‍රහණය කරන එක තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව තියෙන. ඉතින් මං හිතනවා අපේ ක්‍රීඩකයන් සියලු දෙනාම ඊළඟ තරගයේ ඉඳන් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙයි කියලා. ඒ සමගින් අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාව දකිනවා. සුබ රාත්‍රියක්.